අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත කලකිටි ගංගා වලට දැමීමට පෙර ජනතා සුබසාධනයේ පිළිබඳව සිතන්න විපක්ෂ නායක සජිත් කියයි විදේශ කිවිසුම් වලට එළඹීමට පෙර වත්මන් රජයේ විනිවිද භාවයකින් කටයුතු කරනවා ජීඑගෙන් ප්‍රකාශයක් රජයේ එම්සීසී කිවිසුම අත්සන් කරන්නේද යන්න පිළිබඳව විපක්ෂයේ අවධානයෙන් අශෝක් කියයි වත්මන් රජයේ විදේශ කිවිසුම් වලට එළඹීමේදී විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන බව අමාත්‍ය ජීඑල්පීරිස් මහතා පවසනවා පක්ෂ මූල ස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා අපේ රජයේ විදේශ ප්‍රතිපත්ති හා යහපාලන රජයේ විදේශ ප්‍රතිපත්ති අතර කැපී පෙනෙන වෙනසක් තිබෙනවා හැංගි හොරා නෙවෙයි සම්පූර්ණ විනිවිද භාවයේ රැකගැනීමෙන් තමයි ගිවිසුම් වලට එළඹීමට අපේ රජයේ වැඩ කටයුතු කරන්නේ මේක හාත්පසින් වෙනස් යහපාලන රජයේ ප්‍රතිපත්තියට යහපාලන රජයේ කිසිම විනිවිද භාවයකින් තොරව ප්‍රතිග්‍රහ රාශියක් දුන්නා මේ රටේ අභ්‍යන්තර කටයුතු වලට සම්බන්ධ වෙන ජාතික ආරක්ෂාවට විශේෂයෙන් වැදගත් වන පනත් ප්‍රස්තවාදයේ වැලැක්වීමේ පනත් වැනි දේවල් අකුලා දානවා කියලා ප්‍රතිඥා දුන්නා ජාත්‍යන්තරේ. විවිධ හමුදාහ ශ්‍රී ලංකා පොලිසිය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරනවා කියලා විදේශීය ආයතනයකට ප්‍රතිඥා දුන්නා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. පළාත් සභාවලට වඩා බලතල ලබා දෙනවා කියලා. මේ දුන් ප්‍රතිඥා ප්‍රගතිය තක්සේරු කිරීමට සම්පූර්ණ බලය මාස 6න් 6ට ඒ ජාත්‍යන්තර පරිශදවලට ලබා දුන්නා යහපාලන රජය. කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා නගමින් ඉන්නවා. රජයක් හැටියට අපි රට වසන්න ඕන කරන තීරණය ගන්නේ අවශ්‍යම මොහොතේ මිසක් එක එක පුද්ගලයන්ට ඕන විදිහට මේ රටේ ආර්ථිකය කඩා හැලෙන ආර්ථිකය විනාශ කරන ආකාරයට රට වහන්න අපි රජයක් හැටියට සූදානමක් නැහැ. සාමසාර කන්ද නායගියා මීතොට මුල්ලේ කුණු කන්ද කඩා හැලුණා ශාලාව හමුදා කඳ උර පුපුරා ගියා මේ අවස්ථාවේදී ඒ අවට හිටපු ඉතා සුළු ප්‍රමාණයකටවත් සහන සලසන්න බැරි වෙච්ච කණ්ඩායමක් අද මේ මුළු මහත් ලංකාවම වෙලාගත් වසංගතයක් සමග රජය සටන් කළා සාර්ථකත්වයකට පත් වෙමින් ඉන්න අවස්ථාවක ඒ සම්බන්ධයෙන් කිසිම පදනමක් නැති කතා ගොතලා ජනතාව අතර පතුරවන්න උත්සාහ දැරීම සම්බන්ධයෙන් අපි රජයක් හැටියට කනගාටු වෙනවා රජය ජනතාව වෙනුවෙන් කළ යුතු බොහෝ දේ තිබේදී මිත්‍යා මත සඳහා මුල් තැන දී කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා මිරිසවැටිය විහාරයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මිරිසවැටිය රජමහ විහාරයට පැමිණ එහි විහාරාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද ඒතල වැටුණු වෙවේ ඥානතිලක ස්වාමින් වහන්සේ බැහැදක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා ඉනනතුරු විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා කොරෝනා මර්ධන ව්‍යාප්තියත් සමග සමගාමීව ක්‍රියාත්මක විය යුතු වැඩසටහන තමයි කොරෝනා සංවර්ධන සහ සහන වැඩසටහන රජයට රාජ්‍ය ආදායමක් නැහැයි කියලා එක එක හේතු ඉදිරිපත් කරන වෙලාවක් නෝ කෝටි ප්‍රකෝටි ගණන් ඩොලර් පිටින් කොරෝනා අරමුදලට ආධාර ලැබුණා ඒ ලැබුණු මුදල් ජනතාව ජීවත් කරවීම සඳහා යොදවන්න සමාජ ජාලාවල අපි දුටුවා මැති ඇමතිවරු ගණනාවක් විවිධ ආශිර්වාද වැඩසටහන් ක්‍රියාත්මක කරනවා ඒවයි මම වරදක් දකින්නේ නැහැ නමුත් මගේ යෝජනාව තමයි ගංගාවලට ඇලදොලවලට කලවීසි කරන්නට පෙර තිබුණා නේද රටට අවශ්‍ය PCR යන්ත්‍ර ටික ගෙන්නන්න දැලි සත්කාර කැනන් වල බරපතල හිඟතාවයක් තිබෙනවා වෙන්ටිලේටර්ස් වල බරපතල හිඟතාවයක් තිබෙනවා අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක උපකරණ කට්ටලවල බරපතල හිඟතාවයක් තිබෙනවා PCR යන්ත්‍ර අතරමඟ කඩා වැටිලා අතරමඟ ඇන හිටිලා ඒවා නිවැරදි කරන්නට ලොකු කාලයක් ගත වෙනවා තත්කාලීන විසඳුම් ලැබෙන්නේ නැහැ හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ මීට දවස් ගණනාවකට පෙර ලැබුණු දත්ත අනුව තමයි අද තීන්දුව තීරණ ගන්නෙ ඒ කියන්නේ රියල් ටයිම් ඩිසිෂන්ස් සත්‍යකාලීනව තීන්දුව තීරණ ගන්නේ නැහැ ඒ නිසා රටට සෙත් පතලා ඔය එක් එක් ආගමික වැඩ ඒ වගේම গুপ্ত වැඩ ඒ වගේම සත්‍යක්‍රියාවන් ඒවා හොඳයි කරන එක නැහැ කියලා කියන්නේ නැහැ නමුත් ඒව කරන්නට පෙර තිබුණා මේ රටට අවශ්‍ය වෙන්ටිලේටර් ටික ගෙන්නන්නයි PCR යන්ත්‍ර ටික ගෙන්නන්නයි ඒ වගේම මේ PCR යන්ත්‍ර නඩත්තු කරන්නට අවශ්‍ය ඒ අදාළ රසායනික අමුද්‍රව්‍ය ටික ගෙන්නන්නයි ඉක්මනින් ඒ ටෙස්ටිං කරලා ඒවයි ප්‍රතිඵල ලබා ගැනීමේ ක්‍රමවේද සකස් කරන්නයි මේ හැම දෙයකටම යොමු වෙන්න තිබුණා අර පාලන් ළඟට ගිහිල්ලා ඇලදොල ගංගාව
වලට කලගිලි අතාරින්නට පෙර ඒක තමයි සෞඛ්‍ය අමාත්‍යතුමීට කරන්න තිබුණු වගකීම සහ රාජකාරිය රජය MCC ගිවිසුම අත්සන් කරන්නේද යන්න පිළිබඳව විපක්ෂය අවධානයෙන් සිටින බව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා මාධ්‍යවේදී අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා මයික් පොම්පියෝගේ පැමිණීමත් සමගම MCC ගිවිසුම අත්සන් කිරීම ගැන රටතුල ආන්දෝලනයක් ඇති වුණා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා තිබුණා බොරුවට වීරය වෙන්න යන්න එපා කෑ ගහන්න ඕනේ නැහැ මම මේක හීනකින්වත් අත්සන් කරන්නේ නැහැ ඒ වගේම පසුගිය රජයේ හිටියා නම් මේක කොටස් වශයෙන් අත්සන් කරනවා කියලා. කෙසේ වෙතත් MCC ගිවිසුම කොටස් වශයෙන් අත්සන් කරන්න බෑ කෙසේවත්. ඒ වගේම මෙය ජනාධිපතිතුමා කියනවා හීනෙන්වත් අත්සන් කරන්නේ නැහැ කියලා. මම හිතන්නේ හීනෙන් අත්සන් කරන්නේ නැති වුණත් මොන හරි ක්‍රමවේදයකින් හැබැයි හින් හරි පිය විසෙහෙන් හරි මේ අත්සන් කරයි කියලා තමයි අපි හිතන්නේ. මෙය විශාල වශයෙන් රටට හානි කර කියලා පසුගිය මැතිවරණයේදී ප්‍රකාශ කළ ආණ්ඩුව නමුත් 70%ක් හොඳයි 30%ක් හොඳ නැහැ. ඒ වගේම කමිටුපත් කරලා මේ පිළිබඳ සමාලෝචනය කරන්න දාලා තියෙනවා. අපි බලාගෙන ඉමු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා කියනවා මෙම වෛරසය ඉතා බලගතු වෛරසයක් මේක යුරෝපයෙන් පැමිණි වෛරසයක් පැරණි වෛරසය වගේ නෙමෙයි පැරණි වෛරසයෙන් බිඳතකින් වෛරස් ලක්ෂයක් යනවා නම් මේන් ලක්ෂ 100ක් විතර යන්න පුළුවන් කියලා. එවැනි දරගඬු විශේෂයෙන්ම බලගතු වෛරසයක් බව සෞඛ්‍ය ලේකම්වරයා කියනවා. රජයක් වශයෙන් කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කිරීමට අවශ්‍ය සියලුම පියවර ගනිමින් සිටින බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. මාධ්‍යවේද අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඇත්තටම තමමත් අපිට ශ්‍රී ලංකාවේ තත්ත්වය දිහා බලපුවම මරණ සංඛ්‍යාව රෝගීන්ගේ සංඛ්‍යාව අනෙක් රටවල දිහා බලපුවම තාම අඩු තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා රජයක් හැටියට අපි පරිම වශයෙන් මේ වසංගතය තුරන් කරන්න මේ රටෙන් කටයුතු කරනවා. ඒ සඳහා රජය ශාල වගකීමකින් කටයුතු කරනවායි කියන එක මම ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමැති. හුඟා දෙනෙක් කියනවා රටම ලොක්ඩවුන් කරොත් හොඳයි කියලා. ඉතින් අපිටත් හරි ලේසි ලොක්ඩවුන් කරන්න. ඊට වඩා ශාල ප්‍රශ්න තියෙනවා මේක ඇතුලේ. රජයක් හැටියට ඒ කරන්න ඕන දේ ඒ කරන්න ඕන වෙලාවට හරියාකාරව කරනවා කියන එක අපි ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමා දිනකින්වත් MCC වලට අපසන් නොකරන බව විපක්ෂයට ඕනෑකම තිබුණා ඒගොල්ලෝ ආණ්ඩු කරන කාලයේදී මේ MCC ගිවිසුම අත්සන් කරලා මේ රටේ ඉඩම් ටික කම්පැනි වලට දීලා ඒතකොට ඒගොල්ලෝ කිසි කරදරයක් නැහැ වරාය දෙනවා ගුවන් තුරපල දෙනවා ඉඩම් ටික දෙනවා ඔක්කොම දීලා අත හොදාගෙන පැත්තර වෙලා බලා ඉන්නවා රට පාවා දීලා ඒ තමයි ඒගොල්ලෝගේ ප්‍රතිපත්තිය ජනාධිපතිතුමා කියනවා නම් හීනකින්වත් MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා මේ රටේ ජනාධිපතිවරයා ඒකවත් පිළිගන්න බැරි විපක්ෂ ගැන අපිට කියන්න දෙයක් නැහැ අවස්ථාවාදී විපක්ෂේ ඒකත් පිළිගන්නේ නැත්තම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ MCC ගිවිසුම බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ කියමු ඉඩම් දෙනවා කියලානේ හරි ඉඩම් නැතිවරය හැටියට ඉතින් එහෙමනම් මට උපදෙස් දීලා තියෙන්න ඕනේ ඉඩම් දෙන්න කියලා MCC මේ ගිවිසුම හරහා ඉඩම් කාටවත් දෙන්න කියලා නෙමෙයි තියෙන්නේ එතුමා මේ රටට ගැළපෙන විදිහට ඉඩම් කළමනාකරණය කරන්න කියලා තමයි අපිට උපදෙස් දීලා තියෙන්නේ ඒ නිසා අපි විපක්ෂයට කියනවා මේ බොරු බේගල් අතහැර ජනතාව රවට්ටන්න යන්න එපා රටේ නායකයා කියන දේවත් අඩු ගන්න පිළිගන්න පුළුවන් තරම් පුළුවන් මානසිකත්වයක් ඒගොල්ලන්ට ඇති කරා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා මෙරට කොරෝනා තත්ත්වය පාලනය කර ගැනීමට රජය අසමත් වී ඇති බැවින් පවතින තත්ත්වයේ හමුවේ සෞඛ්‍ය අමාත්‍යවරිය ඉල්ලා අස්විය යුතු බව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නාම යෝජනා ලබා දෙනකන් රට නොහෙවීමෙන් තමයි පළවෙනි රැල්ලක් කොරෝනා වලට මතුනේ කියන එක හොඳින් මතක තියාගන්න. පෙබරවාරි අන්තිම වෙනකොට ගුවන් තොටුපළවල් වහලා දැම්මන පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියපු කරුණු ගැන අවධානයට උසුළු විසුළුට නෙමෙයි අවධානයට යොමු කරාන පළවෙනි රැල්ලක් ඇති වෙන්නේ නැහැ. එදා වැහුවනම් කොරෝනා ලංකාවට එන්නේ නැහැ රට වහන්න වෙන්නේ නැහැ මාස 3කට. දෙක තමයි ඔක්තෝබර් 4 වෙනිදා බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඒ සේවිකාව ලැබෙනකොට රට වහන්න එහෙම නැත්නම් අඩුම ගානේ ඒ පළාතේ ලොක්ඩවුන් එකක් කරා නම් ඒ වෙලාවේදී මේ මොහොතේදී අද මේ තත්ත්වය උද්ගත වෙන්නේ නැහැ. නමුත් ආණ්ඩුවට ලොකු උනේ දා 20. මේ ආණ්ඩුවේ සෞඛ්‍ය මැතිතුමිය ෆේල්. මේ ලංකාවේ මිනිස්සු ඉල්ලන්නට ඕනේ සෞඛ්‍ය මැති කලම් ගංගාවලට උදාහරණ වෙනුවට සෞඛ්‍ය මැතිතුමිය ඉල්ලාස් වෙන්න ඕනේ. gedatta වෙලා තමන්ම ප්‍රතිකාර ගන්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අද රජයට මේක පාලනය කරගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ වසංගත තත්ත්වයේ පාලනය කර ගැනීම නොහැකියාව නිසි පියවර නොගැනීම ගැන වගකීම ආණ්ඩුවට ගන්න කියලා. ඇඟේ හයියෙන් කොරෝනාව පාලනය කරන්න බෑ. මේගොල්ලෝ හිතුවා ඇඟේ හයියෙන් ඔක්කොම කරන්න පුළුවන් කියලා. මා හිතන්නේ 20ත් වසංගතයක්
මේකත්ව සංගතයක් සතියන්තේ ඇඳිරි නීතිය ඉවර වෙලා බඩමුට්ටු ටික ගන්න දවස් දෙකකට විතරක් බඩමුට්ටු වරන් හිටපු අය බඩමුට්ටු ටික ගන්න පුළුවන් වේවි කියලා හිතාගෙන ඉන්නකොට තමයි ඊයේ රාත්‍රියේදී නැවත වතාවක් පොල්ලෙන් ගැහුවා වගේ ඇඳිරි නීතිය දැම්මේ අද නැවත වතාවක් මිනිස්සු කබලෙන් ලිපටපත් වෙලා ඉන්නවා බඩමුට්ටු සල්ලි තිබුණත් ගන්න විදියක් නැහැ සල්ලි අතෙත් නැහැ වියතුන් එක්ක හදන ආණ්ඩුවක් ගැන කතා කරේ වියත්තු තමයි පාර්ලිමේන්තුවට එන්නේ කියලා කතා කරේ අද සෞඛ්‍ය ඇමතිතුමිය කලයක් අරගෙන යනවා විශ්ව ශක්තිය එක්කරන ලද වතුර කලේ ප්ලාස්ටික් කෑල්ලකිනුත් ෂොපින් කවරකිනුත් ගැට ගහලා කළු ගඟට දානවා රත්නපුරේට ගිහිල්ලා ගම්මන් පිළ මහත්තයාත් කැලණි ගඟට දානවා අර ෂොපින් කවරෙත් එක්කම ගඟට ප්‍රසන්න රණතුංග මහත්මයාත් එහෙමම ගිහිල්ලා ගඟට දානවා ඒ විදිහටම දාලා සෞඛ්‍ය මැතිතුමිය අත් දෙක එකතු කරලා වඳිනවා මොකක්ද මේ රට අපි විද්‍යාවෙන් ඉස්සරහට යන්න ඕනි වෙනකොට නැවත වතාවක් මිත්‍යාව පැත්තට ගේන්න මේ උත්සාහ කරන්නේ देशीय පරීක්ෂකයන් කණ්ඩායමක් විසින් නිපදවන ලද ප්‍රතිවෛරස නාශක මුව ආවරණයක් පිළිබඳ තොරතුරු රැගත් පොසිටිව් මෙරිට් විශේෂාංගය දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ඇතුළු කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදිත ප්‍රතිවෛරස නාශක මයික්‍රෝ හා නැනෝ අංශු වලින් සමන්විත මුහුණු ආවරණයක් අද වෙළඳ අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා. පෙරණයන් තුනකින් සමන්විත වන මෙම මුහුණු ආවරණය සියදුම් වාර 20ක් දක්වා භාවිත කළ හැකි වීමත් මාසික කාලයක් කිසිදු සේදීමකින් තොරව භාවිත කළ හැකි වීමත් වෛරස් අංශු වෙන් කරවා ඒ කිසිදු ආකාරයකින් ශරීරගත වීමකට ඉඩ නොතබමින් වෛරසයේ විනාශ කිරීම මෙමගින් සිදුවන අතර මූණු ආවරණය නිපදවීම සඳහා භාවිත කරන රෙදි වර්ග සඳහාද සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම් සඳහාද මෙම තාක්ෂණය යොදාගත හැකි ආකාරයේද මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. වායු සමීකරණ යන්ත්‍ර සඳහා පෙරණයක් වශයෙන් යෙදී හැකි මෙම ප්‍රතිවෛරස් නාශකයේ පිළිබඳව පෙරාතිනිය විශ්වවිද්‍යාල කණ්ඩායම විසින් පෙන්වා දුන් කරුණු අනුව මෙම නිෂ්පාදනය දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ සඳහා අපනයනය කිරීමේ ධාරිතාවයක් දක්වා වැඩි දියුණු කළ යුතු ක්‍රමවේදයක් පිළිබඳවද සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ali හමුවන්නේ මාත්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Oh, 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 oh,